දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අපි අදත් අපේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් ශ්‍රවණය කරන්ටයි දැන් මේ සූදානම. මේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා 45 අවුරුද්දක් උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන ගියා. උන්වහන්සේ පහළ වෙලා අවුරුදු 20කට පස්සේ තමයි විනය ප්‍රශ්න ආවේ. ඊට පස්සේ උන්වහන්සේ විනය නීතිත් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්ට සූදානම් වෙලා ආනන්දයන් වහන්සේට වදාලා, ආනන්ද තථාගතයන් පිරිනිවන් පෑවට පස්සේ දැන් මේ ශාසනයේ කවුරුත් නැහැ කියලා හිතන් දෙපා කිව්වා. පිරිනිවන් පෑවට පස්සේ අපිට දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ, අපි තනි වෙලා කියලා හිතන් දෙපා කිව්වා. යම් ධර්මයක් දේශනා කළාද, යම් විනයක් පැනෙව්වාද, මේ ධර්ම විනය දෙක ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා මතක තියාගන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ, අපිට ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මතක තියාගන්න කිව්වේ කොමක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මියත් විනයත්. අපේ වාසනාවට ඒ ශාස්ත්‍රු සම්පත්තිය පිරිපුන්ව තියෙන නිර්මල ධර්මය අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන වැඩියා. නිර්මල ධර්මය ලංකාවට ගෙනාවා. ඒ නිසා අපට අදත් ඒ බුදු කෙනෙක් වදාළේ මොකද්ද කියලා හරි විදියට අවුලක් නැතුව පැටලවිල්ලක් නැතුව අහන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ හරියට අහලා නැතුව ධර්මයේ හරියට ඉගෙනගෙන නැතුව ධර්මයේ මොකද්ද කියලා තේරුම් අරන් නැතුව දුකෙන් නිදහස් වෙන්න අපි හිතුවොත්
අපේම තියෙන ප්‍රශ්න අපිට හම්බ වෙයි. අපේම අවුල අපිට හම්බ වෙයි. අවුල් වෙනවා මිසක් අවුල ලිහින්නේ. එහෙනම් යම් කිසි අපේ ජීවිතේ නිර්වෘල් දැක්මක් පැහැදිලි දැක්මක් අපිට වුණා නම් අපිට බුදුරජාණන් වහන්සේ වදාළ දෙයම අපි දැනගන්න ඕනේ. එතකොට අපේ වාසනාවට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මේ රටේ තියෙන නිර්මල ධර්මයේ තියෙන රටේ අපි උපන්නා. එතකොට අපට පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒ ධර්මය අහලා අනේ මේනම් බුදු කෙනෙකුගේ ධර්මයක්මයි කියලා හිත පහදවා ගන්න. එහෙම හිත පහදවා ගන්නේ නැතුව අපිට ධර්මයේ සීකරන්න බෑ. දැන් අපි කියමු ඔබ ධර්මයේ අහනවා කියලා. ඔබ ධර්මයේ ඇහුවට ඔබ ජීවිතේ අහන්නේ ධර්මයෙන් විතරද? නෑනි. එක එක දේවල් ප්‍රවෘත්ති වලින් එක එක වහනවා, සින්දු අහනවා, කතන්දර අහනවා, නාට්‍ය වලින් ඒ වහනවා, නොයේ දේවල් අහනවා. එතකොට ඔබට බොරුත් ඇහෙනවා, කේලමුත් ඇහෙනවා, පරුස වචනත් ඇහෙනවා, හිස් වචනත් ඇහෙනවා. ඒ ඔක්කොම ඇහෙද්දි ධර්මයත් ඇහෙනවා. එතකොට අපේ හිතේ ස්වභාවය රාග ද්වේෂ මෝහංගි යුක්තයි. රාග ද්වේෂ මෝහංගි යුක්ත වූ සිත රාග ද්වේෂ මෝහයන්ට පක්ෂ දෙයට තමයි ඇදලා යන්නේ. එතකොට රාග ද්වේෂ මෝහ වලට පක්ෂ දේවල් හැටියට එක්ක විනෝදි, එක්ක සිනාව, එක්ක අනුන්ට මඩගසනේ වහල සතුට වීම, අනුන්ගේ කුණු කන්දල් අවසලා සතුට වීම, අනුන්ට ගරහලා සතුට වීම, මේ වගේ දේවලුත් තියෙනවනේ. ඒවට හොඳට අපේ රාග ද්වේෂ මෝහ වලින් උදව් ලැබෙනවා. එතකොට අපිට ඕන තරම් ඒවා මතක හිටිනවා. හැබැයි අපි යහන ධර්මයේ මතක නොසිටියොත් අර කුණු කන්දල් වලින්, ඒ කිවි අහපු බොරු වලින්, අහපු කේලාන් වලින්, අහපු ගැරහුම් වලින්, අහපු අපි අසාපු හිස් වචන වලින් අපිට උදව් නෑ. ඒ කියන්නේ විමුක්තිය උදව් නෑ. සතර අපායන්ට නම් ඕන හැටි උදව්. එතකොට අපට සතර අපායේ නොයා බුදු කෙනෙකුගේ ධර්මයේ පිහිට කරගන්නට නම්, ඒකේ ධර්ම සරණ යන්න නම් අපිට මතක් වෙන්න ඕනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචන. ශාස්ත්‍රුන් වහන්සේගේ වචන මතක් වෙන්නේ නැත්නම් යාට ශ්‍රාවකෙක් කියලා කියන්නේ කොහොමද? ශ්‍රාවකයා කියන්නේ සරණ ගියපු එක්කෙනා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේව අපි සරණ යනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපි ඉස්කෝලේදී සරණ යනවනේ. පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ පන්තියේදීත් අපි වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනවා. ඉස්කෝලේදීත් පන්සිල් ගන්නවා. නමුත් ළමයි 100ක් ගත්තොත් 100ටම සරණත් නැහැ. ඒ කිව්වේ සරණ සීලෙත් නැහැ, පංච සීලෙත් නැහැනේ. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා සාමාන්‍ය විෂයන්. මේක පාඩම් කරපන්, ගණන් හදපන්, මේක ඉගෙන ගනින්, මේක ඉගෙන ගන්න කී ඉගෙන ගන්නවා. කාලයක් ගියාම සරණ කියන එකේ අර්ථේ නැතු වෙනවා. ඒ සරණ අර්ථේ නැතු වුණාට පස්සේ ධර්මයේ හොයන්නෙත් එයා සරණ නැතුවයි.
විමුක්තිය හොයන්නේත් සරණක් නැතුවයි. අන්තිමට තමන්ගේ එක්ක චිත්ත සමාධියකින් එක්ක තමන්ට නිකම්ම තර්ක කරලා වැටහෙන ලෝකෙ ඉන්නවනේ තර්ක කරලා කරුණු කියන අය. ඒව ගන්නවා, ආ මේක තමයි ධර්මයේ, මේක තමයි ධර්මයේ කිය කී ගන්නවා. ඇයි හේතුව? සරණ නැතිකම. සරණ ලබන්ට අපිට ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ කුමක්ද කියලා හොඳට තේරුම් ගන්නට හැකියාව ඕනේ. අද අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ දේශනාවක්. මේ දේශනාවේ නම ගද්දූල බද්ධ සූත්‍රය. ඔබ දැකලා ඇති, ඔබේ ගෙවල් වලත් ඇති බල්ලු හදනවනේ අපි. එතකොට සාමාන්‍යයෙන් ගෙදරක බල්ලෙක් හදද්දී අපි පාවිච්චි කරන්නේ මොකද්ද? බල්ලව ගැට ගහනද? දංවැලක්. ඒ දංවැලට අපි කියන්නේ මොන දංවැල කියලාද? බලු දංවැල. ඒ කඩෙත් විකුණන්නට තියෙනවා. ඒකේ බල්ලව ගැට ගහලා ඊට පස්සේ අපි කණුවක හරි මොකක් හරි එකක ගැට ගහනවා. ඒ දංවැලට කියනවා ගද්දූල කියලා. ගද්දූල බද්ද කියලා කියන්නේ දංවැල්ලෙන් බැඳපු. ඒක දේශනා කරන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාලා, අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ, මහණෙනි මේ සංසාරේ කෙලවරක් හොයන්ට බෑ කිව්වා. දැන් මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පමණයි සංසාරේ කෙලවරක් හොයන්ට බෑ කිව්වේ. ධර්මයේ ඉගෙනගත්තු කෙනා සංසාරේ කෙලවර හොයන්ට යන්නේ නැහැ. ඇයි සංසාරේ කෙලවර හොයන්ට යන්නේ නැත්තේ? ශාස්ත්‍රුන් වහන්සේ අපිට දේශනා කළා මේ සංසාරේ කෙලවරක් නැහැ කියලා. ඒ සංසාරේ කෙලවරක් නැහැ කියලා අපිට දේශනා කළාට පස්සේ අපි ඒකේ කොන හොයන්ට යන්නේ නැහැ. අපිට ධර්මයෙන් නොතිබුණා නම් අපිත් සංසාරේ කෙලවර හොයනවා. අපි කියමු මේ ලෝකේ ධර්මයක් නැහැ. ධර්ම කතාවක් නැහැ. නමුත් දැන් මිනිස්සු දුකටපත් වෙලා ඉන්නවා. අපි කියමු මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙනවා. මිනිස්සු එක්තෙන් වෙලා දුක් විඳිනවා. බලාපොරොත්තු නැති විදියට මරණවලටපත් වෙනවා. දරුවෝ හම්බෙන්න ගිහිල්ලා අම්මයි දරුවේ දෙන්නම මැරෙනවා. මේවා විද්දි ධර්මයක් නැති වුණාට මිනිසුන්ට හිතන්න බැරි කමක් නැහෙනි. ධර්මයක් නැති වුණාට ඉතින් මිනිස්සු හිතනවා, ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතනකොට ඒ මිනිසුන්ට පේන්නේ හිතන්න ඉතින් හිතලා තේරුම් ගන්න බැරි දේවල්. මිනිසුන්ට පේනවා කල්ලකට වහිනවා, කල්ලකට පායනවා, කල්ලකට ගම් වතුර ගලනවා, කලකට සීතලයි. එතකොට මිනිසුන්ට පේන්නේ මේ ඔක්කොම අద్భుත දේවල් වගේ. එතකොට මිනිසුන්ට මිනිස්සයා ගැනත් හිතෙන්නේ මේත් අద్భుත දෙයක් කියලා. එතකොට මිනිස්සු හිතනවා, එහෙනම් මේක කවුරු හරි මවලා ඔන්න පටන් ගනිල්ල හොයනවා. ලෝකේ ආරම්භය හොයනවා. කවුරු හරි මවලා. ඊට පස්සේ ඇයි දුක් විඳින්නේ? ඒකට ඔන්න හොයන හේතු. එතකොට කියනවා දෙවියන්ගෙන් අච්චු ලැබිලා. එහෙම තමයි ලෝකේ ආගම් ඇති වුනේ. බුදුරජාණන් වහන්සේ වදාලා, අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ, මහණෙනි මේකේ අනවරාග්‍රයි පුබ්බා කෝටින පඤ්ඤායති. පටන් ගත්තු තැන හොයන්ට බෑ. පටන් ගත්තු තැන පේන්නේ නැහැ කිව්වේ බුදුරජාණන් වහන්සේටද අපටද?
බුදුරජාණන් වහන්සේට පටන් ගත්ත තැන පේනවා. ශාස්ත්‍රුන් වහන්සේ පටන් ගත්ත තැන පෙනිච්ච නිසයි නැමැත්තුවේ. අපට පේන්නේ හොයන්ට යන්න එපා කිව්වා පටන් ගත්ත තැන. ඒ මොකද හේතුව? ඒක කියනවා බුදුරජාණන් වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේ සර්වඥයි. උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට ඒක වැහිලාද? නෑ. ලෝකේ උන්වහන්සේ හරියටම දැක්කා. උන්වහන්සේ නෝනින් දැක්කා. ඒකේ මූලිකම හැදිච්ච තැන මොකද්ද? අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවෙන් වැහිලා ගොහින්, තෘෂ්ණාවෙන් බැඳිලා ගොහින් ඉන්න මේ සත්වයාගේ කොනප්පුටක් නම් ආරම්භ වෙච්ච තැනක් හොයන්ට යන්ට එපා කිව්වා. මේ තරම් නිවැරදි, නිරවුල්, පැහැදිලි උපකාරයක් මනුෂ්‍යයාට වෙන ලැබුණේ. පටන් ගන්න තැන හොයා ගන්න ගිහලා තමයි කොටසක් කිව්වා මේ මරණින් මත්තේ මුකුත් නැහැ කිව්වා. කොටසක් වුණේ දෙවි කෙනෙක් මවලා. කොටසක් වුණා දෙවි කෙනෙක් මවලා නෙමෙයි. මරණින් මත්තේ නැති වුණත් නෙමෙයි. මේක ඉබේ හට අරන් කිව්වා. එහෙමනේ කිව්වේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ හැදිච්ච දේ හැදුනේ දෙකකින් කිව්වා. මොකද්ද දෙක? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාවෙන් සම්පූර්ණ වැහිලා, තෘෂ්ණාවෙන් බැඳිලා. මේක පරම සත්‍ය මේ කතාව. මේවා පරම සත්‍ය කතා. අවිද්‍යාවෙන් වැහිලා, තෘෂ්ණාවෙන් බැඳිලා කියන එක. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න, තෘෂ්ණාවෙන් බැඳලා ඉන්න මනුස්සයව රවට්ටන්ට බැරි කාටද? අවිද්‍යාවෙන් වැසි, තෘෂ්ණාවෙන් බැඳී සිටින ඕනෑම සත්වෙක්ව බොහෝම ලේසියෙන් රවට්ටන්ට පුළුවන්. මේ තමාත්‍ර වටෙනවා, අන්‍යත්‍ර වටෙනවා. මොකද ලෝකේ සියලු දෙනා අවිද්‍යාවෙන් වැහිලා, තෘෂ්ණාවෙන් බැඳිලා නම් ඉන්නේ. ඉතින් එහෙනම් කාටත් එකම ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි හෝති කෝ සෝ භික්ඛවේ සමය. මහණෙනි කාලයක් එනවා, යං මහා සමුද්දෝ උස්සුස්සති, මේ මහා සාගරය වියලි යන සාගරය වේලිලා. ඒ කියුවේ සාගරය හිඳිලා 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 ගොයි. මිනිස්සෙකුට මේ ඇඟිල්ල පොවන්ටවත් ජලය නැති කලක් එනවා. බලන්න උන්වහන්සේ කොච්චර එතකොට අතීතය දැකලාද? එහෙම කාලයක් එනවා කිව්වා ආයමත් ආයමත්. එතකොට මහණින්නි මේ මහා සාගරයේ පව නැති වෙන කාලයක් එනවා කිව්වා. නබවති, නැති වෙන කාලයක් එනවා. නමුත් අවිද්‍යාවෙන් වැසී සිටින, තෘෂ්ණාවෙන් බැදී සිටින සත්වයාගේ නම් එහෙම නැති වෙන කාලයක් නෑ කිව්වා. ඒ කිව්වේ දැන් පරණවීම නිසා කෙනෙක් නිවන් දකින්නේ නෑ. මං අහලා තිනවා සමහරු කියනවා, කවුරු අපි කොහොම හිටියත් අපි ඔක්කොම කවදා හරි නිවන් දකින්නවා කියලා. කිසි දවසක වෙන්නේ නැහැ. ඒක අධර්ම කතාවක්. ඒක අධර්මය. අපි කවුරුවක් කවදා හරි නිවන් දකින්නේ නැහැ. යම් දවසක අවිද්‍යාව නැති වුණාද, තෘෂ්ණාව නිරුද්ධ වුණාද, එදාට විතරයි. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නුවා සාගරය සිඳිලා, සාගරයේ නැති වෙලා ගියත් සත්වයාගේ ගමන තියෙනවා කිව්වා.
අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්‍යයගෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, කාලයක් එනවා සිනේරු පර්වතේ මහාමේරුව නැති වෙලා යන, මහාමේරුව නැත්තරම නැති වෙන කාලයක් එනවා. ඒ වුණාට ඒ විදියට මහාමේරුව නැති වෙනවා වගේ, මහා සාගරය නැති වෙනවා වගේ, මේ සසර සැරිසරා යන අවිද්‍යාවෙන් වැසී ගිය, තෘෂ්ණාවෙන් බැඳී ගිය සත්වයා නැති වෙලා යන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ මහපොළොව, මේ මහපොළොව නැත්තර නැති වෙන දවසක් ඉන්නවා කියලා. මහපොළොව නැති වෙලා යන දවසක් එනවා කිව්වා. එහෙනම් අපි මේ ජීවත් වෙන මහපොළොව නැති වෙලා යන දවසකුත් තියෙනවා. මහා සාගරේ සිඳී යන දවසකුත් තියෙනවා. මහා මේරුව නැසී යන දවසකුත් තියෙනවා. මහා පෘථිවිය නැසී යන දවසකුත් තියෙනවා. නමුත් මහණෙනි, අවිද්‍යාවෙන් බැඳුණු, වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු මේ සත්වයා එහෙම නැති වෙන්නේ නැහැ කිව්වා. එහෙමනම් අපි එක එක්කෙනාගේ අතීතයේ, අපි එක එක්කෙනාගේ ජීවිත කතාවේ කෙලවරක් නැහැ. අපි එක එක්කෙනාගේ ජීවිත කතාවේ කෙලවරක් නැත්තම්, කෙලවරක් නැති සසරේ අපි කරපු දේවල් අපිට කොහොම එනවද? බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා රහතන් වහන්සේ නමක්, ඔබ දන්නවා, උත්තර මහරහතන් වහන්සේ. ඒ උත්තර මහරහතන් වහන්සේගේ ජීවිත කතාව හරි ආශ්චර්යයි. මං කියන්නේ අපේ ජීවිත කතාවත් කෙලවරක් නැහැ කියලා. සංසාරේ කල්ප 30000කට කලින්, සුමේද කියලා බුදු කෙනෙක් පහළ වුණා. මේ සුමේද කියන බුදුරජාණන් වහන්සේ වනාන්තරයේ වෘක්ෂයක් යට භාවනාවෙන් හිටියා. ඉන්නකොට උන්වහන්සේගේ ශරීරයෙන් ආලෝකයක් නිකුත් වෙලා ඒක උඩට විහිදුනා. ওই වෙලාවේ එක තරුණෙක්, විද්‍යාධරෙක් කියන මන්ත්‍රධාරියෙක්, ත්‍රිශූලයක් අතින් අරන් ආකාශයෙන් යනවා. අහසින් යනකොට දැක්කා මේ වනාන්තරය ඇතුලින් එළියක් උඩට යනවා, රැස් වී දෙනවා. දැකලා මොකද්ද මේ ආලෝකය කියලා බලන්ට අර විද්‍යාධරයා පහළට ආවා. බැලුවාම ශ්‍රමණයන් වහන්සේ නමක් රුක්සෙවණක භාවනානුයෝගීව ඉන්නවා. දැකලා මෙයාට හරියට හිත පැහැදුනා. පැහැදිලා වටපිට බැලුවා, පූජා කරගන්න දෙයක්. බැලුවාම කිනිහිරි මල් ගහක, කිනිහිරි මල් කියලා කියන්නේ ඇහැල මල් වගේ පාට ලොකු පෙත්ත, ඊට වඩා තද රන්වන් පාටයි කිනිහිරි මල, තද කහා පාටයි. මේ කිනිහිරි මල් තුනක් තිබ්බන් ගහක. මේ මල් තුන කඩලා අර බුදුරජාණන් වහන්සේට ගිහින් පූජා කළා. පූජා කරාම මේ මල්වල ඒ මල් තුන අනිත් පැත්ත හැරුණා මෙහෙම. ඒ කියන්නේ නැට්ට උඩට හිටින්න, පෙති පහළට හිටින්න. හැරිලා මල් තුන උඩට ගියා. උඩට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශිරස උඩ කුඩයක් ඇල්ලුවා වගේ මල් තුන තිබ්බා. මේක දැකලා මේ තරුණයා බිම දිගා වෙලා දණ්ඩ නමස්කාරින් සුමේද බුදුරජාණන් වහන්සේට වැඳා. අපේ සසරිය අපිට හිමිකක් වුණාද? අපි ඔහේ කකා බිබී
අනුන්ට රණ්ඩු කර කර අනුන්ගේ ඇද හොය හොය ඉන්න ඇති මේ කාලේ මිනිස්සු වගේ. බලන්න අපිට එහෙම වුණේ නැහැ. එහෙම වන්දනා කළා එයා ගියා. තමන් දන්නේ නැහැ ඒ තමන් කරපු දේ තමන්ගේ ඉරණමට බලපාන විදිය. ඊට පස්සේ සඳහන් වෙනවා එයා මේ දෙවියන් අතරේ ඉපදිලා තියෙනවා 36,000 වතාවක්. ඒ මනුස්ස ලෝකෙත් ඉපදිලා කොහොම හරි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රජගහනුවර උපන්නා. ඔන්න බලන්න මේ තමන්ගේ ඉරණම මේ හදාගත්තේ කියලා එදා තමන් දන්නේ නැහැ. අද මිනිස්සු එක එක දේවල් වලට කෑ ගහනවා. බුදුරජාණන් වහන්සේට මලක් පූජා කළත් බයිනවා. පළතුරු ටිකක් පූජා කළත් බයිනවා. නමුත් මේ බැනිල්ලෙන් හැදෙන්නේ කාගවත් ඉරණම නෙමෙයි. තමන්ගේම ඉරණම. සත්පුරුෂයන්ට ගරහනවා. එතකොට තමන්ගේම ඉරණම තමයි හදාගන්නේ. දැන් එදා ආහසෙන් යද්දි අර තරුණයා යා හිතුවේ නෑ තමන්ගේ ඉරණම තීරණය වෙන දෙයක් තමන් කළා කියලා. තමන් හිතුවේ නෑ ඒක. අපි නොසිතුවාට අපේ ඉරණම තීරණය වෙන දේවල් අපින් කෙරෙනවා. ඊට පස්සේ මේ තරුණයා මෙයා ගිහින් බරණැස රජගහනුවර උපන්නා. බ්‍රාහ්මණ පවුලක උපන්න නම උත්තර. අර එදා කිනිහිරි මල් පූජා කරපු එක කොච්චර පස්සෙන් ආවද කියන්නේ, මෙයාගේ රූපේ කිනිහිරි මල්ලේ පාට, රත්තරන් පාට. ඊට පස්සේ මෙයා තරුණ වයසේදී හොඳට ඉගෙන ගත්තා. බිම්බිසාර රජුරුවන්ගේ ඇමතියෙක් හිටියා වස්සකාර කියලා. මේ වස්සකාර දැක්ක මේ තරුණයාව දැකලා කල්පනා කරා, ශා බොහොම කඩවසම් කොළුවෙක් නොවේ, මගේ දූට හොඳයි මෙයා බඳලා දෙන්න කියලා මංගල යෝජනාවක් ගෙනාවා දුවට බඳලා දෙන්න. එතකොට මෙයා කිව්වා, අනේ මට නම් එපා, මට කසාද නම් එපා කිව්වා. එතකොට මේ තරුණයා ටික ටික පුරුදු වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආශ්‍රයයට. ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අහනවා. අහලා ඔන්න පැහැදුනා බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවකයන් වහන්සේලා ගැන. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ට නෙමෙයි පැහැදෙව්වේ, තිසරණීට. අනේ ස්වාමීනි, මට පැවිදි වෙන්න ඕනේ කිව්වා. පැවිදි වුණා. එතකොට බුදුරජාන් වහන්සේ තේ දවස්වල වේලුවනේ වැඩ හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ රජගහනුවර වැඩ හිටියේ වේලුවනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි උපාධ්‍යයන් වහන්සේ දැන් උත්තර සාමණේරයන්ගේ. දැන් තාම අවුරුදු 20ක් නෑ වයස. මං හිතන්නේ මේ සිද්ධිය වෙනකොට 19ක් වගේ ඇති. ඒ කාලේ කොහමද අවුරුදු 17 18 වෙනකොට කසාද වලට කතා කරනවනේ. එතකොට දැන් 19ක් වගේ මෙයාට මං හිතන්නේ මේ වයස. සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරනවා. සාරිපුත්තයන් වහන්සේට අසනීප වුණා. අසනීප වෙච්ච වෙලාවේ බෙහෙත් ටිකක් හොයාගන්න මේ උත්තර සාමණේරයෝ පාත්‍රි තරගෙන පාන්දර පිටත් වුණා. පාන්දර පිටත් වුණාම මං හිතන්නේ පාන්දර කියන්නේ නිකන් ලා අඳුර වගේ තියෙද්දි වෙන්න ඕනේ. පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා රජගහනුවර වෙල්ල ආය තිබ්බා. නියර උඩ තිබ්බා. පාත්‍රි බිම තිබ්බා. වතුර වලක් තිබ්බා. ගියා මූණ හොදගන්න. මේ ළඟ වතුර වල. ඔය එදා රජගහනුවර හොරෙක් ගියා බිඳලා. ගියම් බිඳලා බඩු පොදියක් අරගෙන දුවනකොට මිනිස්සු දැක්ක කවුද දුවනවා. හොරෙක් හොරෙක් කියලා
මිනිස්සු මේ හොරාව පන්නගෙන එනවා. හොරා දුවගෙන ඇවිල්ලා අර උත්තර සාමණේරයන්ගේ පාත්‍රයට පොදිය දාලා හැංගිනවා. මිනිස්සු ඇවිල්ලා නැවතිච්ච ගමන් මොකද පෙවුනේ? පාත්‍රේ පොදියයි පේනවා, වතුරට බැහැලා මොන හොදන කෙනෙක් පේනවා. හා, තෝ මහණ උන්නාන්සේ කෙනෙකුගේ වේසෙන් නේද තෝ හොරකම් කළා තියෙන්නේ කියලා ඇදලා ගත්තා. කවුද මේ අහුවෙන්නේ? උත්තර සාමණේරයෝ වැටෙන්න ගැහුවා. ගහලා දෑත පිටිපස්සට බැන්දා. බැඳලා දැන් ඇයි බඩුත් එක්ක හුරු හවුවෙලානේ. අරගෙන ගියා. කවුද විනිශ්චය ආසනේ ඉන්නේ? වස්සකාර ඇමතියා. වස්සකාර ඇමතියාට ගිහිල්ලා කිව්වා, මේන් හොරෙක් අහුණා, මේක මේ සිවුරු දාගෙන හොරකම් කරනවා කිව්වා. වස්සකාර කල්පනා කළා, ආ මේ උත්තර නේද, මම මූට නේද මගේ දූ දෙන්න හදපු වෙලায় මෝ බැහ කියලා ඇතරි. ආ මූ ගියා නේද මේ හිස මුඩු කරපු මහණුන් ගාවට මහණවෙන්ට දෙන්නම් මූට කියලා. නඩු ඇසිල්ලක් නැහැ, උල ඉඳ උල තියාපම් මේක කිව්වා. නඩු ඇසිල්ලක් නැහැ. ගෙනිච්චා වදක භූමියට කොහඹ උලක් උල් කළා, හිටෙව්වා, ජර ජර ගාලා බැසෙව්වා, වාඩි කළා. දැන් උල ඉඳලා මේ උත්තර සාමණේරයෝ කල්පනා කරනවා, අනේ මගේ උපාධ්‍යයන් වහන්සේට දැන් බෙහෙත් ටිකක් ගෙනියන්නේ කොහොමද? ඒක තමයි දැන් ඔළුවේ තියෙන්නේ. උල උඩත් අසාමාන්‍යයි ගුරු ගෞරවය. අනේ දැන් වෙන කෙනෙක් හිතන්නේ මේ කාලේ නම් හිතයි, අනේ මම මේ බෙහෙතක් අරන් යන්න ඇවිල්ලා පාන්දර ආපු නිසා මම මේ හොරකමට අහු වුණා. ඒක නෙමෙයි හිතුවේ. අනේ මගේ උපාධ්‍යයන් වහන්සේට බෙහෙත් ටිකක් දැන් කොහොම හොයාගනීද බන්දාකේ කීකියා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ භාවනානුයෝගී වෙヒටියේ. උන්වහන්සේට එක පාට තේරුණා වැඩි වැරදි මොකක් හරි කරදරයක් වුණා. ඊට පස්සේ උන්වහන්සේ දිවසින් බැලුවා තමන්ගේ ශිෂ්‍යා උලේ ඉඳලා. කෙලීම ගියා බුදුරජාන් වහන්සේ ළඟට. ගිහිල්ලා කිව්වා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අන්න උත්තර සාමණේරයෝ නොකල වරදකට අහුවෙලා අන්න උල තියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ යම් මහණෙනි කියලා සාග පිරිස එකතු කරගෙන එතනට වැඩියා. දැන් බුදුරජාණන් වහන්සේ සාග පිරිස එකතු කරන් එතනට වඩිනවා. දැකපු රදගහනුවර මිනිස්සු ඔක්කොම පෙළ ගිහිල්ලා ගියා එතනට. දැන් ලේ වැක්කිරෙනවා, එන්නවා දැන් කරගන්න දෙයක් නැතුව. බුදුරජාන් වහන්සේ වදාලා, පුත්‍රය ඉවසපන්. මේ සංසාරේ සැරිසරා යද්දී තියෙන අනුතර ඔය කිව්වා. ඒකාත්මික පොඩි දරුවෙක් හැටියට සෙල්ලම් කර කර ඉඳෙද්දී කොහඹ කූරක් අරගෙන මැස්සෙකුට ඇන්නා. පුත්‍රී ඉවසපන් කිව්වා. ඒකේ අන්තිම විපාකේ මේ. ඒක ආත්මික කේන්ති ගිහින් තමන්ගේ අම්මට බැන්නා, තෝව උල තියන්ට ඕනේ, තෝ කොහොම උලේ තියන්ට ඕනේ කියලා තමන්ගේ මව්ට බැන්නා. කිව්වා, පුත්‍රය මේ සසරේ ආත්ම බව 500ක් උඹ උලහින්දලා මැරිච්ච කෙනෙක් කිව්වා. මේ අන්තිම ආත්මය කියලා ඔළුව අත ගෑවා. අල්ලාත ගහලා කිව්වා, පුත්‍රය සතිපට්ඨානෙ විතරයි ඔබට පිහිට කිව්වා. කියනකටම අර හිසට අත තියපු ගමන් බුදුරජාණන් වහන්සේ අර වේදනා ඔක්කොම නැතුව ගියා. හිතට ප්‍රීතිය උපන්නා. සතිපට්ඨානෙ සීය පිහිටියා. හිත සමාධිගත වුණා. අරහත් ඵලයට පත් වෙනකොටම උලින් ගැලවිලා අහසට ගියා. උලෙන් ගැලවිලා අහසට විසි වෙලා අහසේ එරමිනිය ගොතාගෙන ඉඳෙද්දී අර තුවාලේ වෙච්ච ඔක්කොම ඒ මොහොතෙම සනීප වුණා. ඊට පස්සේ පහලට පැස්සා. අවුරුදු 20දී උපසම්පදා වුණා. අවුරුදු 120ක් වැඩ හිටියා.
දැම් බලන්ඩම පුරණලද පාරමී බලයෙන් යුතු මහෝත්තමයන්ටත් සංසාරී තියෙන බිහිසුණු බව. ඒ මහෝත්තමයන්ගේ සංසාරිත් එහෙම බිහිසුණු නං බුදුවරු මුණගැහිලා බුදුවරුන්ට පිදුම් පුදලා මහා ආශ්චර්ය දැකලා ආපු සංසාරයේ තමන්ට වැරදිච්ච දේවල් තමන්ගේ ඉරණම තීරණය වුණා නම් මේ කාලේ මිනිස්සු කරගන්න දේවල් කොහොම යයිද දන්නේ සංසාරේ. ඉතින් ඒ නිසා මේ සසරේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ කොච්චර ඇත්තද බලන්න, සාගර ජලය වේලී යන දවසක් එනවා. හැබැයි මේ සංසාර ගමන නැතු යන්නේ අවිද්‍යාවෙන් වැසි තෘෂ්ණාවෙන් බැඳී සිටින සත්වයාට සසර සැරිසැරීම නිසා. එතකොට මහාමීරු පර්වතයේ නැති වී යන දවසක් එනවා. හැබැයි අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයාගේ සංසාර ගමන නැතු යන්නේ කිව්වා. එහෙම පොළව නැති වී යන දවසක් එනවා. නමුත් අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයාගේ නැතු යන්නේ කිව්වා ගමන. බුදුරජාණන් වහන්සේ වදාළ සේයතාවි භික්කවේ සා ගද්දුල බද්දු මහණෙනි, බල්ලු දංවැලින් බැඳපු දල්ලේ කීලේවා තම්බේවා උපනිපද්දු. එතකොට දැඩි ස්තම්භයක හෝ කණුවක හෝ ගැටගහලා ඉන්නවා බල්ලා. තමේව කීලංවා තම්බංවා අනුපරිධාවත. එතකොට එයාට යන්න තියෙන්නේ යම් දැන් බල්ලෙක්ව කණුවක ගැටගහලා තියෙනවා නම් ඒ බල්ලට යන්න පුළුවන් කොච්චර දුරද? දංවැලේ දුර විතරයි. දංවැල තියෙනවා නම් මීටර් දෙකක් බල්ලට යන්න පුළුවන්. මීටර් දෙකයි දංවැල තියෙනවා නම් මීටරයක් බල්ලට යන්න පුළුවන් මීටරයයි. එතකොට ඒකේ තමයි බල්ලා ඒ යන ප්‍රමාණයෙන් තමයි කණුව වටි කැරකෙනවා මිසක් වෙන කිසි දෙයක් කරන්න බෑ කිව්වා. මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සුනකයා දංවලින් බැඳට පස්සේ කණුව වගේ කියනවා පංච උපාදානස්කන්ධි. කණුව වගේ කියනවා. කණුවට ගැට ගහලා යම් දංවැලක් ඇද්ද ඒ වගේ කියනවා තෘෂ්ණාව. එතකොට අර සතා යන්නේ මොකක් වටේද? කැරකෙන්නේම කණුව වටේ. ඇයි? කණුවෙන් ගැලවිලා නැහැ එයා. ගැලවිලා නැත්තේ මොකෙන්ද? දංවැලින්. දංවැලින් තමයි සත්‍යය බැඳී ඉන්නේ. ඒ දංවැල තියනකන් ඒ සුනකයාට කණුව වටේ යෑමක් මිසක් වෙන කිසිම නිදහසක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ආන් ඒ වගේ මහණෙනි, අසෘතවත් පුතජනයා, ධර්මයෙන් නොවැසූ සත්වයා, ධර්මයෙන් අහපු නැති සත්වයා. දැන් අපිට මේ ධර්මයේ මේ විදිහට ඇහුවට ලෝකෙට අහන්න නැහැ. මම පසුගිය දවස්වල එකක් ඇහුවා, සෙන් බුද්දිසම් කියලා තියෙනවා, ජපානයේ තියෙනවා, ඊළඟට වියට්නාමේ තියෙනවා, ලෝකයේ අනිත් රටවල තියෙනවා. සෙන් මාස්ටර් කෙනෙක් කියනවා අවලෝකිතේශ්වර මන්ත්‍රී කී කී ඉන්න. එතකොට එයාගේ කරුණාවෙන් අපිට දුක වැටහෙන්න ගන්නවා. දුක වැටහුනොත් සමුදේ නිරෝධ මාර්ගේ වැටෙනවා. මේ මාර්ගය ගැන විස්තර කරන්නේ මාර්ගය තමයි අර මන්ත්‍රී කීම. දහස් ගණන් ඉන්නවා ඒක අහගෙන. මම බලනවා අනේ මේ ලෝකේ බුදු කෙනෙකුගේ ධර්මයක් නැතුව ගියාම
මිනිසුන් බලු දංවැලි පැටලිච්ච සදා වගේ නේද? වෙන මුකුත් නෑ නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙ වදාලා, ඒ වගේ මම තව එකක් ඇහුවා දලයි ලාමා විස්තර කරනවා. එයා කියනවා බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලා දේශනා කළා මේ ධර්මයේ චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ විශේෂ පිරිසක් අඬ ගහලා ඒගොල්ලන්ට කිව්වා ඕක එපා බුදුබව පතන්න. බුදුබව පතන්න කියලා පිරිසක් පෙළඹෙව්වා. බෝධිසත්වයෙකුගේ ප්‍රයිවට් කර ප්‍රයිවට්ලි ඒක කළා කිව්වා. ඔව් ඊට පස්සේ එතනිනුත් තව කොටසක් ගත්තා කිව්වා. ඒගොන්ට ගෙන්නව කිව්වා මන්ත්‍ර තන්ත්‍ර දහස් ගණක් වටවිලා මේ වහගෙන ඉන්නවා. ඒ බඳු ලෝකිකයි මේ අපි මේ ධර්මය අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේවකෝ භික්කවේ අසුතවා පුතුජනා මහණෙනි ධර්මය ශ්‍රවණින් කළ යුතු දේ නොකරගත්තු පුතජනයා ඔය වගේ කෙනෙක් කිව්වා. මොන වගේ කෙනෙක්ද? කණුවක ගැට ගහපු, කණුවක දන්වලින් බැඳපු සතෙක් වගේ කෙනෙක් කිව්වා. කණුවක දන්වලින් බැඳපු සතෙක් වගේ කෙනෙක් කිව්වා මේ සසරේ සැරිසරා යන්න පුහුදු සත්වයා. ඒ සත්වයා පුතජන කෙනා අරියාණං අදස්සාවි ආර්යයන්ව අඳුනන්නේ කිව්වා. ආර්යයන්ව අඳුනන්නේ කිව්වා. දැන් බලන්න දාරුචීරිය, බාහ්‍ය දාරුචීරිය, බාහ්‍ය දාරුචීරිය සුප්පාරක පටුනට, ඒ කියන්නේ බිස්නස් ගියා නැවේ නැගලා නැව කැඩුනා. සුප්පාරක සුප්පාරක කියලා කියන්නේ දැන් කියනවනේ බොම්බාය. එතකොට සුප්පාරක පටුනට තමයි නැව සීඳුනේ. නැවේ නෙමෙයි, එයා පාවෙලා ආවා. ගොඩ බැස්සා. දරපතුරු ඇයි පස්තර මුකුත් නෑ, ගහකට ගියානේ. මේ දරපතුරු ඇඳා ටික දවසක් යනකොට එයාට හිතුණා මම රහත්. ලෝකේ රහතුන් යමක් ඇද්ද, ලෝකේ යම් රහත් පිරිසක් ඇද්ද, ඒ රහතුන් අතර මමත් කෙනෙක් කියලා තමන් ගැන තමන් කියාගත්තා. කවුද? බාහ්‍ය දාරුචීරිය. එතකොට පුතජන නොවන කෙනෙක් හිටියා. මෙයාගේ කලින් ආත්ම සම්බන්ධ වෙච්ච කෙනෙක් දෙවි කෙනෙක්. එකට මහණදම් පුරපු සංසාරේ ඒ දෙවියෝ හිටියා අනාගාමි වෙලා බ්‍රහ්ම ලෝකේ. එතකොට අනාගාමි වෙච්ච කෙනා ආර්යයන් දන්නවද නැද්ද? ආර්යයන් දන්නවා. ආර්යයන් දකිනවා ආරි ධර්මයේ දක්ෂයි. ආරි ධර්මයේ හික්විලා සත්පුරුෂය අඳුරනවා. එයා බැලුවා කෝ මගේ මිත්‍රයා, අපිත් එකට මහණදම් පුරාපු. බලද්දි එයා ඉන්නවා දරපතුරු ඇඳගෙන තමන් රහත් කියලා හිතාගෙන. එතකොට අර දෙවියා ගිහින් කිව්වා ඔබ රහතුන් අඳුනන්නේ නැහැ, ඔබ රහතුන් අඳුනන්නෙත් නැහැ, ඔබ රහත් මග දන්නෙත් නැහැ, ඔබ රහත් කෙනෙක් නෙමෙයි කිව්වා, ඔබ රහතෙක් නොවේ කිව්වා. එතකොට ඇහුවා එහෙනම් කවුද රහත්, කවුද මග දන්නේ? බලන්න ලස්සන කියන්නේ වැඩි. ඒ දෙවියෝ කියන්නේ කලින් ආත්මේ ඔබයි මායකට භාවනා කළා කියලා කියන්නේ. බලන්න මේ සත්පුරුෂයන්ගේ කතා බහි තියෙන විශේෂත්වය. ඒ දෙවියා කියනවා රහතන් වහන්සේ වැඩ ඉන්නවා සැවැත් නුවර ජේතවනේ. උන්වහන්සේට තමයි බුද්ධ කියලා කියන්නේ. උන්වහන්සේ රහත්, රහත් මග දන්නවා. එතකොට බලන්න මේ සාමාන්‍ය පුතජන කෙනා අරියාණං අදස්සාවි ආර්යයන් අඳුනන්නේ. එතකොට ආර්යයන් අඳුනගන්න බැරිකම පුතජනෙකුට තියෙන ලොකු ගැටලුවක්. අරිය ධම්මස්ස අකෝ විදු,
ඊළඟට පුතජ්ජනයාගේ ස්වභාවය තමයි ආර්ය ධර්මයේ තේරුම් ගන්නට අදක්ෂයි. දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ තේරුම් ගන්නට දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ඇයි හේතුව? ආර්ය ධර්මයේ හික්මින්නේ නැහැ. ඒ කියන ආකාරයට හික්මින්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂයන් අදස්සාවි සත්පුරුෂයන්ව අඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ සත්පුරුෂ ධර්මයට දක්ෂත් නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂ ධර්මේ පුහුණු වෙලක් නැහැ. එබඳු කෙනෙක් රූපං අත්තතෝ සමනුපස්සති තමන්ගේ රූපේ තමන් කියලා ගන්නවා තුන් ආකාරකින් ගන්නවා. එක ගන්නවා සෙය්‍යමාන කිවි අන් අයට වඩා මම උසස්. එහෙම නැත්නම් ගන්නවා සදිසමාන අපි හැමෝම එකයි. එහෙම නැත්නම් ගන්නවා හීනමාන අරගොල්ලෝ උසස් මම පහත්. ඕකෙන් බේරෙන්න ලේසියෙන් බෑ. එතකොට රූපං අත්තතෝ සමනුපාසති රූපේ තමා කියලා ගන්නවා. රූපවන්තං වාත්තානම් එහෙම නැත්තම් ගන්නවා තමා තුල තියෙනවා මේ සංසාරේ දිගින් දිගට යන දෙයක්. ඒක සතර මා ධාතුකින් හටගත්තු ආත්මයයි කියලා ගන්නවා. එහෙම නැත්තම් ගන්නවා ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල තමයි මගේ රූපේ තියෙන්නේ. එහෙම නැත්තම් ගන්නවා රූපං අත්තතෝ සමනුපස්සිත රූපං අත්තනම් අත්තනිවා රූප ආත්මය තමයි මගේ රූපේ තියෙන්නේ කියලා ගන්නවා. එහෙම නැත්තම් ගන්නවා මේ රූපේ ඇතුලේ තමයි මගේ ආත්මය තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක එතනින් නවතින්නේ. පුතජන කිනා ගන්නවා විඳීමත් ආත්මයයි කියලා. Tamanṭa දුක් වේදනා ලැබුණොත් අර කා නිසා මට දුක උපන්නා. අර කී තමයි මට දුක දුන්නේ කියලා Tamange hite hata tamanṭa hata gann yam kāyika dukak ekkda mānasika dukak ekkda ekaṭa waga kiyanna pitata dānawa. Eka tamai putajjana ekkena karanne. Ai putajjana ekkena danne ne. Isparshayen hata gattu dukak. Isparshi nathiwimin duka nathi wenawa kiyala. ඊර්වසි බයිනෝ මම්මී දුක් විඳින්නේ අසවලා නිසා. අසවල නැසෙ පුතජනයාගේ ස්වභාවය තමයි හැමතිස්සීම අනුන්ට ඇඟිල්ල දික් කරගෙන ඉන්න එක. ඒක පුතජනයාගේ ස්වභාවය. අනුන්ට ඇඟිල්ල දික් කරගෙන ඉන්න එකමයි පුතජනයාගේ හැටි. තමන්ගේ පැත්ත සුද්ධිත තියාගන්නවා හැමතිස්සෙම. නෑ මට මොකුත් ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට ඒ පුතජනගේ ස්වභාවය තමයි විඳීම තමන් කියලා ගන්නවා. කායික දුකක් ආවත් අනේ ඇයි මට මෙහෙම වෙන්නේ කීකේ ඒක ස්පර්ශයෙන් හටගත්තු දුකක් කියලා දන්නේ නැහැ. දැන් බලන්න අර උත්තර සාමණේරයෝ හරි පුදුමයි. අර කොහඹ උලේ වාඩි කරලා ඉඳෙද්දිත් කල්පනා කළේ කාවද? උපාධ්‍යයන් වහන්සේට බෙහෙත් ටිකක් ගෙනියන්නට. අනේ බෙහෙත් හම්බ වුණාද මන්දා කියලා කල්පනා කළේ. ලාමක අසත්පුරුෂෙක් නම් හිතෙන්නේ එහෙම නෙමෙයි. කොහොමද හිතෙන්නේ? අනේ මට මේ බෙහෙතක් හොයන්න ගිහිල්ලා මේ වෙච්ච දේ. එතකොට පින්වත්නි අපිට මේකේ තව කොටසක් තියෙනවා තේරුම් ගන්න අනිවාර්යෙන් ඕන එකක්. ඒ තමයි ඔබට මතක ඇති මම කියලා තියෙනවා මේ ධර්මයේ ඉගෙනගත්තු පමණින් අපිට අවබෝධ වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව ඒ ධර්මයේ ගුණවන්තයාට වැටහෙන එකක්. ඒ හේතුව ධර්මයෙන් කරන්නේ පුද්ගලයාගේ ගුණය තුලින් පුද්ගලයාගේ නුගුණ දුරු කරන එක නෙමෙයිද? පුද්ගලයාගේ ගුණ දියුණු වීමෙන් පුද්ගලයාගේ නුගුණ නැති වෙලා යනවා. අපි සාමාන්‍ය මෙහෙම නිකන් ගමු මෙහෙම. දැන් ඔන්න වචන. අපි වචන කතා කරනවානේ. අපි කියමු කෙනෙක් බොරු කියන්නේ.
එයා බොරු නොකියා ඉන්නවා. එතකොට එයා බොරු කියන්න කැමති නෑ. එතකොට බොරු කියන්න කැමති නැත්තම් ඒකයාගේ ගුණයක්ද නුගුණයක්ද? ගුණයක්. කෙනෙක් ඉන්නවා ඉඩ ලැබිච්ච ගමන් බොරු කියනවා. ඒක මොකද්ද? ඒ නුගුණය ප්‍රහාණය කරන තුරු එයාට අර ගුණයට එන්න බෑ. එහෙනම් ඒක එයා ප්‍රහාණය කළොත් තමයි, ඒකෙන් එයා වැළකුණොත් තමයි එයාට සත්‍ය වචනේ පිළිහිට ලැබෙන්නේ. කෙනෙක් ඉන්නවා කේලම් කියන. එතකොට තව කෙනෙක් ඉන්නවා කේලම් කියන්නේ නැති. කේලම් කියන්නේ නැහැ කියන්නේ මොකද්ද? ගුණයක්ද නැද්ද? වචනේ සංවර වීම තියෙන්නේ එහෙනම් මොකක් මතද? ගුණයක් මත. ඒ ගුණේ නැත්තම් සමාදන් වුණාට පිහිටන්නේ නැහැ. අපි කියන මම කේලම් කීමෙන් වැළකී වාසය කරමි කියලා කියනවා. කිව්වට එයාට කේලම් නොකීමේ ගුණේ නැත්තම් එයාට එතන ඉන්න බෑ. බොරු කීමෙන් වැළකී සිටීමේ කියලා කියනවා. නමුත් එයාට සත්‍ය වචනේ පාවිච්චි කරන්න ගුණවන්ත වෙලා නැත්තම් වැඩි කරන්න බෑ. එහෙනම් කේලම් කීම කියන එක කරන්න ලේසියෙන් පුළුවන්කම තියෙද්දි එයා කේලම් නොකියා ඉන්නවනම් අන්න අපිට ඒකට කියන්න පුළුවන් එයා තුළ ගුණයක් තියෙනවා. එතකොට පරුස වචන කියන්න පුළුවන්කම තියෙද්දි එයා පරුස වචන නොකියා ඉන්නවනම් එහෙනම් එයා තුළ ගුණයක් තියෙනවා. හිස් වචන මං කියන්නේ අපිට වැඩිපුර ලෝකේ අහන්න හම්බෙන්නේ ඕනේ. එක්ක බොරු, එක්ක කේලම්, එක්ක පරුස වචන, එක්ක හිස් වචන. ඔය හිස් වචන කියෝ කියෝ ඉන්නේ නැතුව එයාට පාඩුවෙ ඉන්න පුළුවන් නම් ඒක ගුණයක්. එතකොට මේ ගුණයක් එක්ක තමයි වටිනාකම් තියෙන්නේ. මේ ගුණයක් එක්ක වටිනාකම් නැත්තම් වැසිකිලි වලෙත් නිලුම් පිපේ. වැසිකිලි වලේ නිලුම් පිපෙනවද? නෑනේ. ගුණයක් එක්ක වටිනාකමක් නැත්තම් මේ නුගුණ ගුණ පිළිතර නැති කෙනෙක් භාවනා කරන්න කියලා සමාධියක් ඇති වෙනවා කියමු. ඒක හිතේ හැකියාවක්. නමුත් ගුණ නොපිළිගෙනකන් ධර්මයේ වැඩින්නේ නෑ. එක දේශනාවක මහා කස්සප මහ රහතන් වහන්සේ වදාලා අසත්පුරුෂයා වනාන්තරේ වාසය කරනවා කියනවා. ලාභ සත්කාර අපේක්ෂාවෙන් අසත්පුරුෂයා තුන් සිවුරෙන් ඉන්නවා කියනවා. ලාභ සත්කාර අපේක්ෂාවෙන් අසත්පුරුෂයා පිණ්ඩපාතේ යනවා කියනවා. ලාභ සත්කාර අපේක්ෂාවෙන් අසත්පුරුෂයා ධානලාභීව ඉන්නවා කියනවා. ඒත් අසත්පුරුෂයි කියනවා. අසත්පුරුෂයා පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධාන උපදවාගෙන ඉන්නවා කියනවා. ඒත් අසත්පුරුෂයි කියනවා. අසත්පුරුෂයා ආකාසානං ඡායතන, ආකින්චං ඡායතන, නේව සංඥා නාසඤ්ඤායතන ආදිය විඥානං ඡායතන, නේව සංඥා නාසඤ්ඤායතන සමවදිලා ඉන්නවා කියනවා. ඒත් අසත්පුරුෂයි කියනවා. එහෙනම් ගුණ රහිත මිනිසයාටත් ඒ ඔක්කොම කරන්න පුළුවන්. ගුණයක් නැති කෙනාටත් වනාන්තරේ වාසය කරන්න පුළුවන්. ගුණයක් නැති කෙනාටත් තුන් සිවුරෙන් ඉන්න පුළුවන්. ගුණයක් නැති කෙනාටත් පිණ්ඩපාතයෙන් යැපෙන්න පුළුවන්. ගුණයක් නැති කෙනාට පළවෙනි ධානයේ තින්න පුළුවන්. දෙවෙනි ධානයේ තින්න පුළුවන්. ඇයි හැම එකකම යා පාවිච්චි කරනවා අන්‍යයන් මඩින්ට. ඒක තමයි අසත්පුරුෂයාගේ හැටි. මම ගුණවතෙක්, මට සලකාපන්. මට සලකාපන් කියනවා. ඒක මඩින්ට පාවිච්චි කරනවා. එතකොට ඒ මොකද හේතුව? අසත්පුරුෂයා රූපයේ සතර ආකාරයක ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා. විඳීම සතර ආකාර ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා. සංඥාව සතර ආකාර ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා. සංස්කාර
සතර ආකාර ආත්ම දෘෂ්ටි ගැන සංඥාව කිවි ඇහැට පේන සංඥා කනට ඇහෙන ශබ්ද සංඥා නාසයට දැනෙන ගන්ධ සංඥා දිවට දැනෙන රස සංඥා කායට දැනෙන පහස සංඥා මනසට සිතෙන සංඥා ඔක්කොම ගන්නවා මගේ 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 කි ඊළඟට විඥානේ විඥානෙත් ගන්නවා එහෙම තමා කියලා. දැන් සාමාන්‍යයෙන් අපිට වුණත් බැලූ බැලූ තැන පේන්නේ තමා තමා විඳින අද්දකින් තමා ලබන අද්දකින් කියලානේ පේන්නේ. ඒතර යම් දවසක මේ තමා කියන වචනේ විනිවිද ගිහිල්ලා තමා කියන හැඟීම විනිවිද ගිහිල්ලා අපිට හේතුඵල ධර්ම ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන්නේ අපි ගුණේ වැඩිච්ච දවසටයි. ගුණේ නැතුව કૃතිම විදියට හේතුඵල ධර්ම පොදවන්න බෑ. තර්කයක් නම් ගොඩනගයි. දැන් මේ මහායානිකයෝ කලේ මහායානික කේස් පැලෙන තර්ක ගිනවනේ. ශූන්‍යතා ශූන්‍යතා කිය කිය ඊළම සතර පාය උපන්නා. එච්චරයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළේ අසත්පුරුෂ කෙනා ලෝකේ යම් තාක් කැරකිනවාද එයා කැරකෙන්නේ සතර මහා ධාතුගෙන් හටගත්තු දියක් වටාමයි කියලා. ලෝකේ යම් තාක් කැරකිනවාද එයා කැරකෙන්නේ විඳින දියක් වටාමයි කියලා. යම් තාක් කැරකිනවාද එයා කැරකෙන්නේ සංඥා වටා කිව්වා. යම් තාක් කැරකිනවාද කැරකෙන්නේ සංස්කාර වටා කිව්වා. යම් තාක් යා කැරකි කැරකි ඉන්නවද කැරකෙන්නේ විඥාන වටා කිව්වා. මේක ඉක්මෝ යාගන්ට බැ. යම් සතික් දංවැලකින් ගැටගසා ඇද්ද ඒ ගැටගසා සිටිනා තාක් ඒ දංවැල දංවැලේ ප්‍රමාණයේම කැරකි කැරකි ඉන්නවා මිසක් ඒ සතාට ඒකෙන් නිදහස් වෙන්න ඒ සතාට ඒකෙන් බේරිලා යන්න බැ. ආන් ඒ වගේ කිය බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයා දුකින් නිදහස් වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් පින්වත්නි අපි මේකේ මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි අපට ගුණධර්මයන්ගේ දියුණු වීමෙන් ලැබෙන දේවල් මිස ධර්මාභෝධය කියන එක. මොකද විදර්ශනා ප්‍රඥාව කියන එක ගුණධර්මයන්ගේ දියුණු වීම මත තියෙන්නේ. දැන් අර අසත්පුරුෂයා ගැන විස්තර කරන තැන විදර්ශනාව නැහැ. සමති විතරයි විස්තර කරලා තියෙන්නේ. එතකොට ගුණධර්මයන්ගේ දියුණු වීම මත තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඒකයි මං කාලයක් තිස්සේ කියනව නේද මේ ගුණධර්ම දියුණු වෙන්න ඕනේ දියුණු වෙන්න ඕනේ කියලා. ගුණධර්ම දියුණු නොවුනොත් මේ ආත්මෙත් ඉවරයි ඊළඟ ආත්මෙත් සුන්. ඒක මේ ආත්මෙ විතරක් නෙමෙයි මුළු සංසාරෙටම බලපානවා. ගුණධර්ම නැතිකම. ඉතින් ඒ නිසා මේ ගුණධර්ම ඇති කර ගැනීම තුල තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ගුණධර්ම තියෙන අය තමයි ආවේ. දැන් බලන්න නඩු විසඳන්නේ නැතුව නඩුව අහන්නේ නැතුව උත්තර සාමණේරිය දැක්කා විතරයි වස්සකාර කිව්වා හා මේකද මේක අරන් ගොහින් කොඹ උලේ තියාපන් කිව්වා. කොඹ උලේ ඉඳපන් කිව්වා. එතකොට සමහරට උත්තර සාමණේරිය දකින්න ඇති හා මේ අපේ මාමණ්ඩිනේ මගේ නඩුව විසඳන්නේ නැතුව මගෙන් අහන්නේ නැතුව මගෙන් සාක්කිය අහන්නේ නැතුව මට තීන්දුව දුන්නා කියලා ක්‍රෝධසිතක් උපන්නේ නැත්තේ කොහොමද? ආන් ඒකටයි ගුණධර්ම කියන්නේ. ඒකටයි ගුණධර්ම කියන්නේ. ක්‍රෝධසිතක් එයා සාධාරණී කෑ ගැහුවා නම් මේක නඩු අහලා බලන්න තමුසෙ මේ තීරණය කරන්න ඉස්සෙල්ලා කියලා ලෝකෙත් එක්ක පැටලි පැටලි යනවා ලෝකෙන් ඈතර වෙන්නේ. ලෝකෙන් ඈතර වෙන කෙනා බලන්න ලෝකෙන් ඈතර වෙන්න හිත හැදිලා තියෙන විදිය. ඒ නිසා මේක මේ කඩින් ගන්නවා වගේ සල්ලි වලට ගන්නවා වගේ එහෙම ගන්න බෑ. ඒකයි මේ ගුණධර්ම උනේ කියලා කියන්නේ.
ගුණධර්ම නැතුව දැන් මට වමනා නම් පුළුවන් අපි ගත්තොත් එහෙම අපි කියන අපි දවස් 10ක භාවනා පන්තියක් මෙහි තියෙනවා. හැබැයි ධානයක් හරි මම දෙනවාමයි කියලා කිව්වොත් මේක පිරින්න සෙනග හිටින් නැද්ද? සෙනග හිටිනවා. ඉඳලා ඔට්ටු වෙයි ධානයක් උස්සන් යන්න. හැබැයි අපි කියමු ඇත්තටම සමාධියක් ඇති වෙන්නත් පුළුවන්. නෑ කියන්නේ මම. නමුත් ගුණධර්ම දියුණු වෙනකන් එයාට විසඳුමක් නෑ. විසඳුම තියෙන්නේ සමාධිය තුළ නෙමෙයි. තමන් තුළ වැඩෙනා වූ ගුණධර්ම මත. ගුණධර්ම තියෙන්නේ කුමක් මතද? ගුණධර්ම තියෙන්නේ ප්‍රඥාව මතයි. ප්‍රඥාවෙන් තොර මිනිසයාට ගුණධර්ම නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සියලු ගුණයන් අතර අග්‍ර ගුණය මොකද්ද? ප්‍රඥාවමයි. ඒක උන්වහන්සේ පෙන්වා දෙනවා මේ වහලක් මුදුන් වහලට රීප හයි කරන්ට නම් අර වහලේ මැද කැණි මඩල ඕනේ. ඒ කැණි මඩලට තමයි රීප වද්දන්නේ. කැණි මඩල නැත්තම් වද්දන්න රීප වද්දන්න එකක් නැහැ. කැණි මඩල වගේ කිව්ව ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි පුද්ගලයා අසත්පුරුෂ නොවි ඉන්නේ. ප්‍රඥාව නැති පුද්ගලයාට අසත්පුරුෂ වෙනවා කියන්නේ සුළු දෙයක්. කෙලෙහි ගුණ නසනවා කියන්නේ සුළු දෙයක්. තමන්ගේ වාසියට ඕන එක පෙරල ගන්නවා කියන්නේ සුළු දෙයක්. ඒක ප්‍රඥාව නැති මිනිස්සයා කරන එකක්. ප්‍රඥාව කියන්නේ තර්ක කිරීම නෙමෙයි. ප්‍රඥාව කියන්නේ තර්කිනෙම. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේට gambīro chāyan dhammo atakkhāvacaro තර්කයට ගන්ට බැරි එකක් කිව්වා. ඒතර මේ ධර්මයේ තර්කයට ගන්ට බැරි එකක්. තර්කයට ගන්ට ගිහලා තමයි ඉන්දියාවේ බුද්ධ ශාසනේ අතුරුදහන් වෙලා ගියේ. වාද කරන්නට ගිහිල්ලා. ඉවසපු අය ඉවසලා තියෙන්නේ නෝනින් සලකලාමයි. කොහොමද නෝනින් සලකන්නේ? නෝනින් සලකන කෙනාට උපකාරි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළනම් ලෝභය අකුසලයක්. ද්වේෂය අකුසලයක්. මොහය අකුසලයක් කියලා නෝනින් සලකනවා කියන්නේ මොකද්ද? එතකොට මේ ලෝභය හටගත්තාම අනේ මට අකුසලයක් හටගත්තා. දේශේ හටගත්තාම අනේ මට අකුසලයක් හටගත්තා. මුලාව හටගත්තාම අනේ මට අකුසලයක් හටගත්තා. මේක දුරු කරන්න ඕනේ කියලා කල්පනා කරනවා නම් එයාට ගුණේ වැඩෙන්න අවස්ථාවක් තියෙනවා. එයාට ගුණවත් වෙන්න අවස්ථාවක් තියෙනවා. එයාට ලෝභය හටගත්තු වෙලාවට තමන් ලෝභ කරපු දේ ගන්ටම නම් පන්නන්නේ එයාට ගුණයක් වෙඩෙන්ට අවස්ථාවක් නෑ. ද්වේෂය හටගත්තු වෙලාට ද්වේෂයට පාත්‍ර වුණේ යමෙක්ද එයා පස්සෙම නම් පන්නගෙන යන්නේ එයාට ගුණයක් වැඩෙන්ට අවස්ථාවක් නෑ. මුලා වුණා නම් යමෙක්ගේ මුලා වෙච්ච දේ පස්සෙම නම් යන්නේ එයාට ගුණයක් වැඩෙන්ට අවස්ථාවක් නෑ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ පුරුදු කරනවා කියන්නේ මේ අපි හිතන තරම් ලේසි එකක් නෙමෙයි මේ කාලේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒකනේ පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉස්සර වෙලා බලනවනේ පස් පහ බැලුම්. උන්වහන්සේ බලනවනේ සුදුසු කාලේ. ඇයි ඒ වෙද්දී මිනිස්සු කැපවිලා සංසාරේ ආපු අය කැපවිලා ආපු අය ගුණධර්මයන්ගේ ඉඳලා ගුණධර්මයන් දියුණු කරගෙන ඉඳලා ඒගොල්ලෝ දෙවියන් අතර ඉඳලා ආයේ මනස ලෝකට ඇවිල්ලා තමයි මෙහෙ ඉන්නේ. ඉතින් එහෙම ආවත් ඒගොල්ලන්ට සංසාරේ අර හිත කෙලෙස් සහිත පුද්ගලයාගේ හිත තියෙන්නේ ලෝභ දේශ මොහොත් එක්ක නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේක අහනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ අසෘත පුතඥයා රැවටිලා ඉන්නේ මොකේද අපි මේක තේරුම් ගමු ඉස්සෙල්ලා. දැන් මම කිව්වා ඉතින් උපමාව අපි ගම්මු
මේ බුදුරජාන් වහන්සේ වදාළ දේශනාවේ නම මොකද්ද? ගද්දුල බද්ද සූත්‍රය. මේක උපමා කළේ මොකක්ද? සතෙක් දංවැල්ලකින් ගැටගසා කණුවක ගැට ගහලා තියෙනවා. එතකොට ඒ සතා කැරකෙන තා කැරකෙන්නේ දංවැල්ල වටා. ඒක ඉක්මයන්ට බෑ. එතන බුදුරජාණන් වහන්සේ වදාළ මේ වගේ ඉන්න පුද්ගලයා සංසාරේ සැරිසරා යද්දී මේ මහා පොළොව නැති වුණා කියලා, සාගරේ නැති වුණා කියලා මේ සත්‍ය සසරින් නිදහස් වෙන්නේ නැහැ කිව්වා. අවිද්‍යාවෙන් වැසී සිටිනකන්, තණ්හාවෙන් බැඳී සිටිනකන් මෙයාගේ මේ ගමන හැදි හැදි අනේක නවතින්නේ නැහැ කිව්වා. එතකොට කිව්වා මේ පුද්ගලයා මේ සංසාරේ යන කෙනා කණුවක දන්වැලෙන් බැඳා වගේ බැඳිලා ඉන්නවා කිව්වා. මොකිටද? සක්කාය දිට්ඨියට. මොකටද බැඳිලා ඉන්නවා කිව්වේ? සක්කාය දිට්ඨියට. ඒ සක්කාය දිට්ඨිය විසි ආකාරයි. කොහොමද? රූපේ හතර ආකාරයට ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා, වේදනාව හතර ආකාරයට ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා 8යි, සංඥාව හතර ආකාර ආත්ම දෘෂ්ටියට ගන්නවා 12යි, සංස්කාර හතර ආකාර ආත්ම දෘෂ්ටියට ගන්නවා 16යි, විඥානය හතර ආකාර ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා 20යි. මේ 20 ආකාර සත්‍යයි සක්කාය දිට්ඨියෙන් ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මේ සත්වයා යම්තාක් ඉන්නවද මේ සත්‍යා සංසාරේ? අර බල්ලා නැත්තම් ගංවලෙන් ගැට ගහපු සතා යනතාක් යන්නේ කණුව වටා, ලගිනතාක් ලගින්නේ කණුව වටා, නිදනතාක් නිදන්නේ කණුව වටා, දුවනතා දුවන්නේ කණුවේ ඇති දුර, කණුවේ ගංවල ඇති දුර. ඒ වගේ කියනවා යම්තාක් සත්වයා කොහේ උපන්නා, දෙවි ලෝකෙ වේවා, බ්‍රහ්ම ලෝකෙ වේවා, නිරේ වේවා, මනුස ලෝකෙ වේවා, ප්‍රේත ලෝකෙ වේවා, කොහෙ උපන්නත් පංචපාදානස්කන්ධෙමයි ඉන්නේ කියනවා. පංචපාදානස්කන්ධි ළඟමයි මෙයා කැරකෙන්නේ කියනවා. පංචපාදානස්කන්ධෙමයි කියනවා මෙයා බදාගෙන ඉන්නේ, මෙයා නිදාගෙන ඉන්නේ පංචපාදානස්කන්ධෙ කියනවා. ඒ නිසා තස්මාතිය භික්කවේ බික්කුණා, මහණෙනි ඒ නිසා අභික්කණං සකං චිත්තං පච්ච වෙක්කිතබ්බං. ඒ නිසා තමන්ගේ හිතට වෙච්ච දේ, තමන්ගේ සිතට වෙච්ච දේ ගැන නිතර නිතර හිතන්න කියනවා. මොකේට වෙච්ච දේ ගැනද? තමන්ට වෙච්ච දේ ගැන නෙමෙයි, තමන්ගේ සිතට වෙච්ච දේ. මේක කියනවා මෙහෙමයි, දීඝ රත් මිදං චිත් තං සංකලිට්ටං. අනේ මේ සසරේ බොහෝ කල් මේ සිත කිලුට උනානේ, රාගේන දෝෂේන මෝහේනාති, මේ සිත රාගෙන් කිලුට වෙවිනේ තියෙන්නේ, මේ සිත ද්වේෂෙන් කිලුට වෙවිනේ තියෙන්නේ, මේ සිත මෝහෙන් කිලුට වෙවි තියෙන්නේ කියලා හිතන්න කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා, චිත්ත සංකිලේසා භික්කවේ සත්තං සංකිලිස්සanti. මහණෙනි මේ සත්‍යය කිලුට වෙන්නේ සිත කිලුට වීමෙන්. එහෙනම් අපි යම් දවසක කිලුට වෙනවාද? කිලුට වෙන්නේ සිත කිලුට වීමෙන්මයි. සත් ඊළඟට දේශනා කළා, චිත්ත වෝදානා සත්තා විසුජ්ජಂತಿ. සිත පිරිසුදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙනවා. එහෙමනම් අපි ඔක්කොම කිලුට වෙනවා නම් කිලුට වෙන්නේ සිත කිලුට වීමෙන්. ඒකනේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනෝනේ මේ සිත කය වචනේ පිරිසිදු කිරීම ගැන කියනවා. තං සිනාන මනෝදකං, උදක රහිත ස්නානය කියනවා. ජලයේ රහිත ස්නානය කියනවා සිත කය වචනේ පිරිසිදු කිරීම ක්‍රියාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, දිට්ඨං වෝ භික්කවේ චරණං නාම චිත්තං. මහන්නේ චරණ කියන චිත්‍රය දැකලා තියෙනවද කියලා අහනවා. ඒක නිකන් අපි කියමු ටීවී එක කියලා. දැන් ටීවී එකේ තියෙන පින්තූර ගොඩක් නේද? දැකලා තියෙනවද කියලා. ඒ වේවම් බන්ති. එහෙමයි ස්වාමිනී.
මහණෙනි මේ චර්ණ චිත්‍රයත් හිතින්ම නිර්මාණය කරපු එකක් කියනවා. ඒ කාලේ තිබිලා තියෙනවා චර්ණ චිත්‍රය කියලා එකක්. ඔය ටීවී එක වගේ මොකක් හරි තියෙන්නේ නැති මවල පෙන්වන එකක් හිතින්. ඒ වගේ මේ හිතින්ම මවාපු එකක් කියනවා, හිතින්ම නිර්මාණය කරපු එකක් කියනවා. මහණෙනි ඊට වඩා මේ හිත හරිය විචිත්‍රයි කියනවා. මේ සිත ගොඩාක් විචිත්‍රයි කියනවා. ඒ නිසා හිතන්න කියනවා තමන් තමන්ගේ හිත ගැන. මගේ සිත බොහෝකල් කිලුටු වෙවි තියෙනවා නේද? මොකෙන්ද කිලුටු වෙලා තියෙන්නේ? රාගෙන්, ද්වේෂෙන්, මෝහෙන් කිලුටු වෙවි තියෙන්නේ. එහෙනම් මේ කිලුටු නැති වෙන්නේ කවද්ද? රාගේ නැති වෙච්ච දවසට, ද්වේෂය නැති වෙච්ච දවසට, මෝහය නැති වෙච්ච දවසට හිතේ කිලුටු නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මේ තිරිසං අපාය තරම් විචිත්‍රවත් එක ලෝකයක්වත් නැහැ කියනවා. තිරිසං අපාය තරම් විචිත්‍ර වූ මහණෙනි අඤ්ඤං ඒකනිකායම් නසමනුපස්ස නාහම්බික්කවේ අඤ්ඤං ඒකනිකායම් සමනුපස්ස. මහණෙනි මම මේ තිරිසං අපාය තරං එවං චිත්තං යතයි දම්බික්කවේ තිරත්තාන ගත අපාන. මේ මහණේ තිරිසංගත සත්වයන්ගේ ලෝකේ තරං විචිත්‍ර එකක් නැහැ කියනවා. ඒ තිරිසංගත සත්තු ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ හිතෙන්මයි කියනවා. දැන් බලන්න නානා ප්‍රකාර සත්වයිනෝනේ තිරිසංගත. නානා ප්‍රකාර සත්වයින්. කකුල් ගොඩාක් තියෙන සත්වයෝ ඉන්නවා. කකුල් නැති සත්වයෝ ඉන්නවා. බඩගාගෙන යනවා, පීනගෙන යනවා, කකුල් දෙකකින් යනවා, කකුල් හතරෙන් යනවා. නානා ප්‍රකාර සත්වයෝ ඉන්නවා. කටින් කන සත්වයෝ ඉන්නවා, තුඩින් උරන සත්වයෝ ඉන්නවා. ඉතින් නොඑක ආකාර සත්වයෝ මේ ඔක්කොම නිර්මාණය වෙලා තියෙන හිතින්මයි කියනවා. බලන්න එතකොට අපිව හිත මොනතරම් දේවල් වල පටලවනවද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මහණෙනි තමන්ගේ සිත ගැනම තමන් කල්පනා කරන්න කිව්වා. කොහොමද කල්පනා කරන්න කිව්වේ? ගොඩාක් කල් මේ සිත කිලුටු වෙවි තියෙනවා නේද? මේ සිත රාගෙන් කිලුටු වෙනවා නේද? මේ සිත ද්වේෂෙන් කිලුටු වෙනවා නේද? මේ හිත මෝහෙන් කිලුටු වෙනවා නේද කියලා. ද රාගෙන් කිලුටු වෙනකට රූප රාග, ශබ්ද රාග, රස රාග, ස්පර්ශ රාග, ගන්ධ රාග, රස රාග, ස්පර්ශ රාග සහ අරමුණු මෙනෙහි කර කර ඉන්න තියෙන ආශාව. ඒ රාගේ ද්වේෂ කියන්නේ රූපෙට ගැටෙනවා, ශබ්දෙට ගැටෙනවා, සුවඳට ගැටෙනවා, රසයට ගැටෙනවා, ස්පර්ශයට ගැටෙනවා, ඊළඟට සිතට මතක් වෙන දේවල් වලට ගැටෙනවා. ඊළඟට මොහේ කීවේ රූපිට මුලා වෙනවා, අනුන් කියන දෙයට මුලා වෙනවා, නාසිර දැනෙන දෙයට මුලා වෙනවා, දිවට දැනෙන රසයට මුලා වෙනවා, කයට දැනෙන පහසට මුලා වෙනවා, මනසට දැනෙන සිතිවිලි වලට මුලා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි මේ විදියට රාගෙන් කිලුටු වෙවි, ද්වේෂෙන් කිලුටු වෙවි, මෝහෙන් කිලුටු වෙවි තියෙන හිතක් එක කියන මෙච්චර කල් අපි මේ ආවේ. මහණෙනි සිත කිලුටු වීම නිසා මේ සත්‍යය කිලුටු වෙන්නේ කියනවා. එහෙනම් මේ සත්‍යෝ ලෝක සත්‍යය කිලුටු වෙන්නේ කොමක් කිලුටු වීමෙන්ද? සිත කිලුටු වීමෙන්. එතකොට සත්‍යය පිරිසිදු වෙන්නේ සිත පිරිසිදු වීමෙන්. දැන් සාමාන්‍යයෙන් මේ අපේ ජීවිත මේ කිලුට වළක්වන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණයි, වෙන කිසි දෙයකට වළක්වන්න බෑ. මම කිව්වේ දැන් අසත්පුරුෂ කෙනාට පුළුවන් ධානයක් උපදවාගෙන ඉන්න. නමුත් අසත්පුරුෂ බව නැති කරන්න බෑ. ඒකට සත්පුරුෂ ගුණයම ඇති කරගන්න බෑ.
ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි හොඳට උපදමාපු බිත්තියක එහෙම නැත්නම් පලකයක ලෑල්ලක එහෙම නැත්නම් වස්ත්‍රයක පාට වර්ග එකතු කරගෙන රතු පාට, නිල් පාට, කහ පාට ආදී පාට එකතු කළ මිනිසෙක් ස්ත්‍රී රූපයක් හරි පුරුෂ රූපයක් හරි අඳිනවා. බිත්තියක පාට වර්ග පාවිච්චි කළා ස්ත්‍රියක රූප ස්ත්‍රීකගේ රූපයක් හරි පුරුෂයෙකුගේ රූපයක් හරි අඳිනවා. ආන් ඒ වගේ කියන මේ පුතජන සත්‍යා ආය උපදින්නේ පුදුම කීමනක් නේද? පුතජන සත්‍යා ආය උපදින්නේ ඒ වගේ කියනවා. පුතජන සත්‍යා ඒ විදියට අර ස්ත්‍රී රූපයක් හරි පුරුෂ රූපයක් හරි අඳිනවා වගේ ආය උපද්දවනවා කියනවා. රූපයක්ම කියන අසුතවා පුතුජන රූපංචීව අබිනිබ්බත්තේන්තු අබිනිබ්බත්තේති. පුත අසුතවා පුතජනයා රූපේම කියන උපදවනකට උපදවන්නේ, වෙන එකක් උපදවන්න බෑ කියනවා. විඳින දෙයක් කියන උපද්දවන්නේ, වෙන එකක් උපද්දවන්න බෑ කියනවා. හඳුනා ගන්න දෙයක් කියන උපද්දවන්නේ, වෙන දෙයක් උපද්දවන්න බෑ කියනවා. ඊළඟට සංස්කාරයක් කියන උපද්දවන්නේ, විඥානයක් කියන උපද්දවන්නේ, වෙන එකක් උපද්දවන්න බෑ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා, මහණෙනි එතකොට පුද්ගලයා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේකට තමයි සම්පූර්ණ අහුවෙලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයා, මං කිය බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනා අමතක කරන්න හොඳ නෑ තමන් මේ දීර්ඝ සසරක ආපු කෙනෙක්. කොහොමද මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා, සංසාරේ සමහර කාලවල සමහරවල් කල්පවල මහ සාගරේ ඉර එකක් නෙමෙයි, ඉර දෙකක් නෙමෙයි, ඉර තුනක් නෙමෙයි, ඉරවල් හතක් පායලා මේ මහ පොළොව මේ මහා සාගරයේ සම්පූර්ණයෙන්ම සිඳිලා ගිහිල්ලා මහ පොළොවක් නැති වුණා කියලා. එතකොට අපිට තියෙන්න ඕනේ අපේ හිතේ පැහැදීමක්. එහෙනම් අපි ඒ බඳු එකක් අපි පහු කරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම අපිට තියෙන්න ඕනේ පැහැදීමක් මොකක්ද මේ පැහැදීම? අනාගතේ ඉරවල් හත පයුවත් මහා මහා සාගරයේ ජලයේ වේලි ගියත්, පොළොව සුන්නද්දූලි වී ගියත්, මේ සංසාරේ මේ අවිද්‍යාව නැති වෙන තුරු, තෘෂ්ණා ප්‍රහාණය වෙන තුරු අපිට මේ සංසාරේ යන්න වෙනවා කියලා. එතකොට මේ සංසාරේ යන්න වෙන මිනිසෙකුට අපි සංසාරේ යන්න අකමැති නම් ඒක ප්‍රාර්ථනාවෙන් කරන්න බෑ. ඇයි ප්‍රාර්ථනාවෙන් කරන්න බැරි? හැදිලා තියෙන දේවල් හැදී තියෙන්නේ ප්‍රාර්ථනාවෙන් නම් ඒව නැති කරන්නත් ප්‍රාර්ථනාවෙන් පුළුවන්. හැදිලා තියෙන හේතු නිසා නම් හේතු නැති වෙනකම්ම ඒක නැති කරන්න බෑ. ඒක පරම සත්‍යයක්. ඒක ලෝකේ සියලු දේවල් වලට, මේ සියලු ශාඛා, ඒ සියලු මේ ගහකොළ, සතාසීපාවා, මේ හැම දෙයකම පොදු න්‍යායක්. සියලු සත්වයන්ට පොදු එකක්. හේතුව නැති කරන්න බෑ ප්‍රාර්ථනාවකින්. හේතුව නැති කරන්න නම් වෙන හේතුව නැති කරාම ඵලී නැති වෙනවා. ඒක හැමතැනම එකක්. ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා. ඒ දේශනාවේ තියෙනවා, මහණෙනි ගසක් තියෙනවා යටටත් මුල ගිහිල්ලා හරසතටත් මුල් විහිදිලා ගසක් තියෙනවා.
එතකොට ගහේ යටටයි හරස් අතරේ මුල් යන්නේ මොකටද? පෘථිවි සාරි ගන්ටයි. පොළවේ සාරි ගන්ටයි මේ මුල් යන්නේ. මුල් යටටත් යනවා, විහිදිලත් යනවා. ගිහලා පෘථිවි සාරි ගන්නේ මොකටද? ගහ වැඩෙන්න. එහෙනම් ගහේ වර්ධනයේ තියෙන්නේ කුමක් මතද? මේ පෘථිවි සාරයේ ගැනීමල මතයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි එක්තරා පුද්ගලෙක් ඉනෝ ඇවිල්ලා මේ ගහ වටේ හාරනවා. හාරලා පැතිර ගිය මුළුයි, යටට ගිය මුළුයි ගහ ඉස්සල ගහ කපනවා, කෑලි කපනවා. කපලා ගහ වටේ හාරලා ඒකේ තියෙනවා මේ ඔය සැවැන්දර මුල්, ඒ කියන්නේ හීනි මුල්. ඒ තරම්වත් මුලක් ඉතුරු නොකොට ඒ මුල් ටික ඔක්කොම ගලවනවා. ගලවලා දැන් ඉතින් ගහ නැහැ, මුළුත් ඔක්කොම ගැලෙව්වා. එහෙනම් මුලක්කුත් නැහැ. අරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක කෑලි කෑලි වලට කපනවා. කපලා අවුවිදාලා වේලනවා. වේලලා එකතු කළා ගිනි තියෙනවා. දැන් තියෙන්නේ ගිනි, ගිනි අරගෙන ඉවර වුණා. දැන් ගහ නැහැ. දැන් මොකද තියෙන්නේ? අලු ටික හුල්ලකට පිඹලා අරිනවා කියනවා. දැන් ඒ වගේ කියනවා නිවන. නිවන ඒ වගේ කියනවා. ඒ කොහොමද උපමාවේ තියෙන්නේ? මහණෙනි විඥාණය අවිද්‍යාවෙන් වැසී තෘෂ්ණාවෙන් බැඳී ඇද්ද නාම රූපී බැසගනි. ඒක මොකක් වගේද? ගහේ යටට මුල් ගිහිල්ලා මුල් පැතිරලා ගිහිල්ලා පෘථිවි සාරය ඇදලා ගන්නවා වගේ කියනවා. එතකොට අවිද්‍යාව මේ අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු ආහාර සහිත වූ විඥානේ නාම රූපේ බැසගනි. නාම රූපේ බැස ගැනීමෙන් භවේ හටගනි. නාම රූපේ බැස ගැනීමෙන් භවේ හටගනි. ඒ කියන්නේ ආයෙත් උපදිනවා. භවේ හට ගැනීමෙන් උපදී. ඉපදීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සියල්ල හටගනි. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි අවිද්‍යාව නිරුද්ධ වීමෙන්, අවිද්‍යාව නැතිවීමෙන්, තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් විඥානයේ ආහාර රහිත වෙනවා. ආහාර රහිත වූ විඥානයේ නාම රූපේ නොබැසගනි. නාම රූපේ බැසගන්නේ. නාම රූපේ නොබැසගන්නා කල්හි භවේ නිරුද්ධ වේ. භවේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ දුක් දුම්නා සියල්ල නිරුද්ධ වේ. ඒකට තමයි බුදුරජාන් වහන්සේ අරක දේශනා කළේ. අර ගහ ඒක දේශනා කළා මහණෙනි, අර නාම රූපේ බැසගන්නේ යම්සේද ඒ වගේ කියන මේ ගහ පෘථ्वी සාරේ අරන් අරන් හැදිනවා කියනවා. අපි ඔක්කොම නිකන් සංසාරේ පැලවෙන ගස් වගේ. ඕන දැන් මේ ආත්මේ සංසාරේ උන්න ගහ පැලවිලා. මේ ආත්මේ ගහට අපි පෝර දානවද නැද්ද? හොඳට හොඳට පෘථ्वी සාරේ හොඳට ගන්නවා. කොහොමද ගන්නේ? කයින් අකුසල් කරනවා, වචනෙන් අකුසල් කරනවා, සිතින් අකුසල් කරනවා. අකුසල් කර කර මේ ගහේ හොඳට පෘථිවි සාරය ගන්නවා. ආහාර සහිත වූ විඥානි තමයි මැරෙනකටම චුත වෙන්නේ. ආහාර සහිත විඥානි චුත වෙනකටම නාම රූපි බැස ගන්නවා. වෙන දෙයක් කරන්න බෑ විඥානිට. දැන් මේක අනික මේක පුදුම සහගත කියන්නේ මේකේ තියෙන්නේ ඒකයි. ඒ සිද්ධාමී වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ආත්මයක් නැහැ කියපු වචනේ තේරුම් ගැනීමේ තරම් වාසියක්. ආත්මයක් නැහැ කියපු එක තේරුම් ගැනීමට මේක දුක් මේ මේ ඒ තේරුම් ගැනීමේ තරම් වාසියක් තවත් නැහැ. ඒ තරම්ම වාසි. මොකද මේකේ ආත්මික ක්‍රියාකාරීත්වයක් නෙමෙයි මේ තියෙන්නේ. හේතුවක් නිසා ඵලය හටගෙන ධර්මතාවය. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ විඥාණය බැස ගන්නවා.
එහෙනම් දැන් කවුරු හරි කෙනෙක් මැරෙනවා. මැරෙන එක එක විදිහට මැරෙනවනේ මනුස්සයන්. මැරිච්ච ගමන් එයා දැන් මේ ආත්මෙන් එයා සමුගත්තා. හැබැයි වෙන ආත්මික විඥානි භවයේ බැසගත්තා. නාම රූපී බැසගත්තු ගමන් භවයයි. භවපත්‍ය ජාති. එමේ සූත්‍ර විස්තරෙන්නේ මේක තියෙන්නේ සූත්‍රය. භවපත්‍ය ජාති. නාම රූපේ බැසගත්තු ගමන් නාම රූපච්ච ඒක තියෙන්නේ නාම රූප බැසගත්තු ගමන් භවය කියලා. ඒ සූත්‍ර විස්තර කරන්න. භවපත්‍ය ජාති. භවය නිසා උපදිනවා. උපදින නිසා ආය ජරා මරණ. එහෙමනම් අයි කොයි කොයි ආත්මිය උපන්නත් ත්‍යා කරන්නේ ගහට පෝර වලින් අද අද ගන්න එක මේ පැවැත්ම. ඒ නිසා පින්වත්නි අපි අනේ මේ දුක කවද්ද නැති වෙන්නේ, අනේ අපිට දුක් නැති ජීවිතයක් ලැබේවා, බය නැති ජීවිතයක් ලැබේවා, ආරක්ෂා සහිත ජීවිතයක් ලැබේවා කියකේ අපි අපියම රවට්ට රවට්ටින්දි. මොකද හේතුව අපිට දැන් අපි කියනවා අපි පුංචි කාලේ ඉඳලා අපි දුක් බිය නැති ආරක්ෂා සහිත ජීවිතයක් ලැබේවා ලැබේවා කියන. නමුත් කවදාවත් අපිට ඒක අපි සුළු කාලයකට අපි නිරෝගී වෙයිද? නමුත් ලෙඩ වෙන එක තමයි ස්වභාවය. සුළු කාලයකට අපි බේත්හෙත් කළා ඉඳී. නමුත් නාකි වෙන එක තමයි ස්වභාවය. ඒක වළක්වන්න බෑ. සුළු කාලයකට අපි ඉඳී මැරිලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මැරිලා යන අපි මරණය ගැනවත් කල්පනා කරලා නැත්තම්. දැන් එක තැනක හරි ලස්සන කතාවක් තියෙනවා බුදුරජාන් වහන්සේ වදාලා. අර මම ඒක කිව්වා කලුණුත් කිව්වා. අර එක්තරා අවස්ථාවක සම්මිල්ල හාසිනී කියන තාපසියේ මැරිච්ච වෙලාවේ මිනිස්සු ටික එකතු වෙලා ඔක්කොම අඬනවා අයි මෙච්චර ලස්සන කෙනෙක් මැරුණේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ යනවා මේ ලස්සන බෝසත් කාලේ බෝසතයන් වහන්සේ යනවා මෙයා විතරද මැරුණේ, ඔයගොල්ලෝ මැරෙන්නේ නැද්ද කියලා. එයා විතරක් නම් මැරෙන්නේ, ඕගොල්ලෝ මැරෙන්නේ නැත්තම් අඬන්නට කිව්වා. ඇයි ඕගොල්ලොත් මැරෙනවා නේ? ඉතින් ඕගොල්ලන්ගේ මරණ ගැන ඕගොල්ලන්ට අඬන්නට කාරණාවක් නෙමෙයිද කියලා හුවා ඒක. ඇයි ළඟ හිටපු කෙනා විතරක්ද මැරෙන්නේ? තමාත් මැරෙනවා නේ. තමා ඇලුම් කරන යම් කිසි කෙනෙක් ඇද්ද ඒ අයත් මැරෙනවා නේ. එතකොට මේ ඒ ලෝක ධර්මයේ හඳුනාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙනෙහි කරගන්නට දක්ෂ වුණොත් ඒ දක්ෂතාවයත් එක්ක තියෙන පින්වත්නි ගුණවන්ත වීමයි. මම ඒකයි මේ ගොඩක් දුරට ගුණවන්ත වීම ගැනම කියන්නේ. මොකද ගුණවන්ත වෙන මනුස්සයාට තමයි හැම එකක්ම විවෘත වෙන්නේ. යහපත අයහපත වැහිලා යහපත විවෘත වෙන්නේ ගුණවන්ත මනුස්සයාට විතරමයි. ගුණවන්ත දෙවියන්ටත් එහෙමයි. ගුණවන්ත මනුස්සයාටත් එහෙමයි. සති ගුණවන්ත නම් ඒ සතාටත් තියෙනවා ඒක. සතා වුණත් ගුණවන්ත නැත්තම් ඒ සතාටවත් යහපත විවෘත නැහැ. ඉතින් ඒ නිසා දැන් බුදුරජාන් වහන්සේගේ ඒක මහා කපි ජාතකයේ තියෙනවා. මේ පැත්තේ කරදරයි. දැන් අනිත් පැත්තේ රජුරෝ මේ අඹගහට ගිහිල්ලා ඒ අඹගහ වට කළා වඳුරන්ව මරන්නට. ඊට පස්සේ බෝධිසත්වයෝ කල්පනා කරනවා මේකෙන් මේ වඳුරු ටික බේර ගන්න ඕනේ කියලා. වඳුරන්ට කියනවා මේ එන්න කියලා. අනිත් අහපැත්තේ පයම කියනවා. දැන් ගඟේ අයිනේ මෙහෙම අත්තක් ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තේ අත්තක් තියෙනවා. බෝසත් වඳුරා තමන්ගේ වලිගේ මේ පැත්ත පටලෝගෙන අනිත් පැත්තේ අත අල්ල ගන්නවා. අල්ලගෙන අනිත් වඳුරන්ට කියන වරිල්ලා මගේ පිට උඩින් පැනපල්ලා කියලා. එතකොට බෝසත් වඳුරා එහෙම අර මේ දැන් ගඟ උඩින් අත්තති. දැන් වඳුරු ටික මරණ්ඩයි රජුරුවයි සේවකයෝ යාවේ. ඇවිල්ලා ඊතල තියාගෙන ඉඳින් බැලුවා. මේ හරි ආශ්චර්ය දෙයක් නේ. මොකද්ද? අත්තේ කොනක නැට්ට පටලෝගෙන එහා පැත්තේ අත්ත අල්ලගෙන මේ වඳුරා කෑ ගහනවා අනිත් තෙවුන්ට මේ මගේ පිට උඩින් ඵලයන් කියලා. වඳුරු ඔක්කොම යනවා. බෝසතන් වහන්සේගේ පිටට පැනලා තමයි එහා පැත්තට පයින්නේ. පැනලා යනකට අන්තිම එක වඳුරෙක් කිනවා.
ඒ වඳුර ඇවිල්ලා බෝධිසත්වයන් පැනපු ගමන් පිට බදාගෙන පහලට තල්ලු කරලා තමයි එහා පැත්තට යන්නේ. ආර වඳුර හිමම කඩාගෙන වැටෙනවා පල්ලියට බෝසත් වඳුර. වැටිච්ච ගමන් රජුරු ඉක්මනට කියනවා බේරගනින් අරක බේරගනින් කියනවා කියලා බෝසත් වඳුර ගොඩට ගන්නවා. ආරං වැඳගෙන කියනවා මිනිස්සු ළඟ මේ ගුණ නැහැ නේ කියනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ සංසාරේ කරලා තියෙන ගුණවත්කමම පුරුදු කරපු එකක් නේ. අපි මේ ගුණවන්තකමක් නැතුවද විමුක්තියක් හොයන්නේ? අහම්බුයි විමුක්තියක් ගුණවන්තකමක් නැතුව. ලෝකේ කවදාවත් විමුක්තියක් නැහැ ගුණවන්ත නැති අයට. සුගතියක් නැහැ. මේ ආත්මේ ධර්මඥානියක් අපිට තිබ්බොත් ඒ ධර්මඥානෙන් මේ ආත්මේ යම්කිසි ලාභයක් උපද්දවයි. මේ ආත්මෙම විවර වෙයි. මේ ආත්මේ ප්‍රසිද්ධිය තිබ්බොත් ඒ ප්‍රසිද්ධියේ ලාභයක් උපද්දවයි. පිරිසක් අපිට පණ තියෙන එකක් වටේ ඉඳි කර්මානුරූපව මේ ආත්මෙන් චුත වෙනකොට ඒ කිසි දෙයක් නැහැ. ඒ නිසා මේ අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම දියුණු වෙන්න තියෙන්නේ ගුණවන්තකම මතමයි. දැන් බලන්න හිතලා උත්තර මහරහතන් වහන්සේ ආත්ම භාව 500ක් බලපාපු හැටි අර චූටි අර සෙල්ලම් කරන ළමයිගේ කාලේ කොහොඹ කූරකින් මැස්සට විදපු එකයි අර දෙක එකට සෙට් උනා. මොකද්ද? අම්මට බැන්නා. අම්මට කේන්ති ගිහිල්ලා බැන්නා තෝ කොහොඹ උලේ ඉඳන්ට උනේ කිව්වා. දැක්ක දෙක එක ආත්මයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාලා පුත්‍රය උඹ ආත්ම 500ක් උල කාලා මැරුණා කිව්වා. එතකොට ආත්ම 500ක් සමහර නිර්පරාදේ අහකෙන අභූත යෝජනාවකින් තමන් උල හිඳලා මැරෙනවා ඇති. නමුත් ඒකට හේතු වෙච්ච කාරණේ වෙන ආත්මයක රැස් කළා. එතකොට බලන්න මේ බඳු බිහිසුණු සංසාරික නම් අපිට යන්න තියෙන්නේ. එතකොට මේ සංසාර ගමන අපිට කියා දුන්නේ කවුද? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට යම් කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේ සරණ යන්නේ නැතුව ධර්මයේ සරණ යන්නේ නැතුව ශ්‍රාවක සංඝයා සරණ යන්නේ නැතුව එයා විමුක්තියක් හෙව්වොත් ඊට ලේසියෙන් එයාට හම්බුවේ ඉබ්බන්ගෙන් පිහාටු. මොකද හේතුව කවදාවත් ත්‍රිසරණයේ සරණ යන්නේ නැතුව පුද්ගලයාට කිසිම දෙයක් නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ ඒතං කෝ සරණං කේමං. මේ සරණමයි ආරක්ෂා ස්ථානි. ඒතං සරණ මුත්තමං. මේ සරණමයි උතුම් සරණ. ඒතං සරණමාගම්ම. මේ සරණට ඇවිල්ලා සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුකෙන් නිදහස් වෙයි. එහෙනම් කෙනෙක් සියලු දුකෙන් නිදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්, ධර්මයේ සරණ ගිහින්, ශ්‍රාවක සංඝයා සරණ ගිහින්. ඒ ත්‍රිවිධ රත්නය කියන්නේ සියලු ගුණයන්ගේ සාරයයි. සියලු ගුණයන්ගේ අති උත්තම සාරයයි. එතකොට ගුණසාරයේ උපද්දවන මහ නිධානය තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ගැන අපි මේ ගැන පොඩ්ඩක් කතා කරලා අපේ ධර්මඥානේ අපිට පුළුවන් අපිට හුවා දක්ව ගන්නට. නමුත් ඒක සාරි වෙන්නේ නැහැ. සාරි බවටපත් වෙන්නේ ඊට අනුකූල අපි ගුණවන්ත වුණොත් විතරයි. ඒ නිසා ගුණවන්ත වෙන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ සිහි කිරීම තරම් වෙන උදව්වක් නැහැ. මං ඒකයි කිව්වේ සමහරු අපිට බොරු කියනවා. අපිට බොරු මතක හිටිනවා. සමහරු කේලම් කියනවා. කේලම් මතක හිටිනවා. සමහරු බයිනවා. බැනුම් මතක හිටිනවා. සමහරු නිස්සාර ලාමක කතා කිය කී ඉන්නවා. ඒ කතන්දර මතක හිටිනවා. ඒ එකකින්වත් අපි ගුණවන්තයෝ වෙන්නේ නැහැ. යම් දවසක අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් මෙනෙහි කර කර ඉන්න පුළුවන් නම් මේක කොච්චර ඇත්තක්ද? මේක කොච්චර ඇත්තක්ද? මේක කොච්චර ඇත්තක්ද කියලා ඒකෙන් විතරයි අපි ගුණවන්තයෝ වෙන්නේ. වෙන එකක් නැහැ ගුණවන්තයෝ වෙන්න. ලෝක ධාතුවේම නැහැ.
මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක්තරා අවස්ථාවක රහතන් වහන්සේ නමක් කියනවා මේ බුද්ධ වචනයකට පුළුවන් කියලා රහතුන් 1000ක් බිහි කරන්නට. එහෙනම් රහතුන් 1000ක් බිහි කරන්නට පුළුවන් නම් මේ බුද්ධ වචනයකට, එහෙනම් මේ වචනෙන් විතරයි නේද අපිට ගුණවන්ත වෙන්න පුළුවන්? එහෙනම් මේ බුද්ධ වචනේ ගුණවන්ත වෙන වචන අපි අහගන්නව නම්, අපිට ඇහෙනව නම්, එහෙනම් මේ කාලේ මිනිස්සුන්ට මේ ගුණවන්ත වෙන්නේ නැත්තේ මොකෝ? බුද්ධ වචනේ මතක හිටින්නේ තමන්ට ප්‍රයෝජනෙ පිණිස, අනුන්ට ගහන්න නම් කියන්නේ තමන්ගේ යහපත පිණිස මතක් කරගන්න ඕනි. ඒකයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ ලබාගෙන මේ සතික් දන්වැලකින් ගැට ගහලා කණුවක බැඳලා ඉන්නවා වගේ මේ පංච උපාදානස්කන්ධයට ගැට ගැහිලා ඉන්න අපට මේ පංච උපාදානස්කන්ධ දුකින් නිදහස් වෙන්න අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද